ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රිකාව ආසන්නයේ පිහිටා තිබෙන ප්‍රංශයට අයත් භූමියක් පිළිබඳව. මෙය හඳුන්වන්නේ මයෝට් නමින්. ඇතරම් ප්‍රංශයට අයත් දෙපාර්තමේන්තු 96ක් පවතිනවා. ඒ අතරින් පහක් පිටස්තරෝ පිහිටා තිබෙන විදේශීය දෙපාර්තමේන්තු විදියට හඳුන්වන්න පුළුවන්. එයින් විශාලම විදේශීය දෙපාර්තමේන්තු වන ප්‍රංශ ගායනාව පිළිබඳ අපි මීට පෙර වීඩියෝවක් සිදු කළා. ඉතින් අද වීඩියෝ වෙනු කතා කරන්නේ ප්‍රංශයට අයත් වන තවත් විදේශීය දෙපාර්තමේන්තුවක් වන මයෝට් පිළිබඳව. බොහෝ දෙනෙක් සිතන්නේ මෙය ප්‍රංශයට තේ පවතින සෑම පරිපාලන කලාපයක් කියලා. නමුත් කිසිසේත්ම මයෝට් කියන්නේ සෑම පරිපාලන කලාපයක් නෙමේ. ඒ නිසා මෙය 100%ක්ම ප්‍රංශයේ කොටසක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි ජීවත් වන පුරවැසියන්ට පවතින ප්‍රංශ පුරවැසිභාවය. උදාහරණයක් විදියට මෙහි පුරවැසියන්ට ප්‍රංශ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ ප්‍රංශ ජනාධිපති වර්ණයට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවා හිමි වෙනවා. එය තව විදියකට පැහැදිලි කළොත් අපි ප්‍රංශය කියලා ආමන්ත්‍රණය කරන්නේ ඔබ මේ දකින කොටසට. ඉතින් මේ සිටීමේ පෙනෙන කොටසේ පුරවැසියන් තමයි අපි කවුරුත් ප්‍රංශ පුරවැසියන් විදියට දන්නේ. නමුත් මේ අප්‍රිකාවේ පිහිටා තිබෙන මයෝට් නැමැති දෙපාර්තමේන්තුවේ පුරවැසියනොත් මේ ප්‍රංශේ ප්‍රධාන භූමියේ පුරවැසියන්ට 100%ක්ම සමානයි. ඔබට මේ සිටීමෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ප්‍රංශයට අයත් වන දෙපාර්තමේන්තු 96. ඒ වගේම විදේශීය දෙපාර්තමේන්තු 5ක් මෙහි දක්වා තිබෙනවා. ඇතරම් ප්‍රංශය කියන්නේ යුරෝපා සංගමයේ කොටසක්. ඒ අනුව අප්‍රිකාව ආසන්නයේ පිහිටා තිබෙන මයෝට් නැමැති දෙපාර්තමේන්තුව සැලකෙන්නේ යුරෝපා සංගමයේ නැගෙනහිර සහ දකුණු දෙසින් පිහිටා ඇති කලාපයේ විදියට. දැන් අපි සොයා බලමු මේ ඉතාමත්ම සුන්දර දූපත් පිළිබඳ ඔබට වැදගත් තවත් විස්තර මොනවද කියලා. මෙය භූගෝලීය වශයෙන් මොසැම්බික් සහ මැඩගස්කරය අතර ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන දූපත් සමූහයක්. දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් දූපත් දෙකකින් සමන්විතයි. මෙහි සමස්ත භූමියේ විශාලත්වය වර්ග කිලෝමීටර් 374ක් වෙනවා. ඒ වගේම මයෝට් කියන්නේ ස්වභාව සෞන්දර්ය අතින් ඉතාමත්ම සුන්දර දූපතක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි පවතින නිවර්තන දේශගුණය. සංචාරකයන් අතර මේ දූපත් ඉතාමත්ම ජනප්‍රිය වන්නේ කොරල් පර, කැස්බෑවුන් සහ කිමිදීම සඳහා. ඊට අමතරව මෙහි විශාල වශයෙන් සංස්කෘතික උත්සව සහ කානිවල් දෙපාර්තමේන්තුවේ විශාලම නගරය හඳුන්වන්නේ මමඩුසු නමින්. නමුත් සමස්ත රාජ්‍ය අගනුවර සහ විශාලම නගරය වෙන්නේ පැරිස් නගරය. 2023 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය 3,01,022ක් වෙනවා. කෙසේ වෙතත් මෙය වර්ග කිලෝමීටර් 374ක් තරම් ඉතාමත්ම කුඩා දෙපාර්තමේන්තුවක්. ඒ අනුව මෙහි ජනගණත්වය වර්ග කිලෝමීටර් 1ක් තුළ පුද්ගලයන් 830ක් ජීවත් වෙනවා. භූමියට සාපේක්ෂව අධික ජනගහනයක් සහිත ප්‍රදේශයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. දෙපාර්තමේන්තුවේ ප්‍රධානම ආගම විදියට සැලකෙන්නේ ඉස්ලාම්. ඒ අනුව මයෝට් වැසියන්ගෙන් 97%කටත් වැඩි පිරිසක් ඉස්ලාම් ආගම අදහනවා. ඒ අතරින් අතිබහුතරයක් සිටින්නේ සුන්නි මුස්ලිම්වරුන්. මයෝට් සංස්කෘතියේ ප්‍රධානම අංගයන් විදියට ඉස්ලාමීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් හඳුන්වන්න පුළුවන්. මුස්ලිම් පල්ලි මෙහි වැදගත්ම ආගමික මධ්‍යස්ථානයක් වන අතර ඒ අනුව ඉස්ලාම් උත්සව සහ චාරිත්‍ර වාරිත්‍ර බහුලවම සිදු කරනවා. දෙපාර්තමේන්තුවේ නිල භාෂා විදියට සැලකෙන්නේ ප්‍රංශ භාෂාව. නමුත් මෙහි වැඩි පිරිසක් භාවිතා කරන බවට වාර්තා වෙන්නේ කොමරෝනියානු භාෂාව. මොකද මයෝට් දූපතේ අසල්වැසියන් විදියට සැලකෙන්නේ කොමරෝස්. නමුත් කොමරෝස් කියන්නේ වෙනම ස්වාධීන රටක්. කෙසේ වෙතත් මෙහි පුරවැසියන්ගෙන් අතිබහුතරයකට කොමරෝස් සම්භවයක් පවතිනවා. මොකද මයෝට් කියන්නේ ප්‍රංශයට අයත් භූමියක් වුණත් මෙය භූගෝලීය වශයෙන් කොමරෝස් දූපත් සමූහයේ කොටසක් විදියට හඳුන්වන්න පුළුවන්. දෙපාර්තමේන්තුවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාර කර්මාන්තය සහ විදේශීය ප්‍රේෂණ. මෙම දෙපාර්තමේන්තුවේ පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසක් ධනවත් විදේශීය රටවල සේවය කරන බවට වාර්තා වෙනවා. මොකද මොවුන් සැලකෙන්නේ ප්‍රංශය සහ යුරෝපා සංගමයේ පුරවැසියන් විදියට. ඒ නිසා මොවුන්ට ප්‍රංශයට යන්න අවශ්‍ය වෙන්නේ ජාතික හැඳුනුම්පත පමණයි. ඒ වගේම ප්‍රංශ පුරවැසියන් විදියට යුරෝපයේ ඕනම රටකට ජාතික හැඳුනුම්පතින් පවා යන්න පුළුවන්. ඒ නිසා මෙහි පුරවැසියන් විශාල වශයෙන් විදේශ රටවල සේවය කරන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම දූපත් තුල විරකියානුපාතය ඉහළයි. ඒ වගේම මෙහි අධ්‍යාපනය, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ප්‍රදේශ අනුව විශාල වශයෙන් වෙනස් වෙනවා. කෙසේ වෙතත් මෑත කාලීනව ප්‍රංශ රජය විසින් මෙහි යටිතල පහසුකම් නංවන්න ප්‍රතිපාදන වෙන් කර ඇති බවට වාර්තා වෙනවා. නමුත් තවමත් කලාපීය වැසියන් ආර්ථිකය සහ යටිතල පහසුකම් ලබා ගැනීම සඳහා අරගල කරන බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ මයෝට් කියන දෙපාර්තමේන්තුව සැලකෙන්නේ ප්‍රංශයේ දුප්පත්ම දෙපාර්තමේන්තුව විදියට නෙමෙයි. ප්‍රංශයේ ප්‍රධාන භූමිය තුලම මීට වඩා දුප්පත් දෙපාර්තමේන්තු සැලකිය යුතු ප්‍රමාණයක් පවතින බවට වාර්තා වෙනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.